අයිබෝන් සුබ දැසනක් අප්‍රේල් මාසේ 29 වෙනිදාද අඟහරු අද දවස අපි සූදානම් වෙන්නේ වින්දනේ උදෑසන ආරම්භ කරන්න. ඔබත් ඔබේ ජීවිතයේ මේ වෙනකොට අද දවසේ වැඩ කටයුතු වැඩ රාජකාරී ආරම්භ කරලා තියෙන්නේ. අනිවාර්යයෙන් මේක අපිට විශ්වාසයි. උදේ අවදි වෙච්ච මොහොතේ සිට අපි රාත්‍රී නිින්දට යනකම් අපි හැම කෙනෙක්ම ජීවිතේ උත්සාහ කරන්නේ දිනන්න, ජීවිතේ ඉදිරියට යන, ජීවිතේ ජයග්‍රහණය කරන්න. හැබැයි ඉතින් සමහර අවස්ථාවලදී අපිට ජීවිතේ දිනන්න පුළුවන්, ජයග්‍රහණයක් ලබනවා. හැබැයි සමහර වෙලාවල්වලට ජීවිතේ පරාජයන් ලබන්නත් අපිට සිද්ධ වෙනවා. ජය පරාජය දෙකම බොහොම ළඟයි, සමසමව තියෙන පුංචි පුංචි දේවල් වලින් මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඉතින් හැම මොහොතකම ජය ලබන්න බැරි වුණා කියලා දුක් වෙන්න එපා. පරාජයක් ලැබුපු හැම මොහොතකම හිතන්න ඕනේ ඒ දේවල් වල තියෙන අඩුපාඩු අඳුරගෙන කොහොමද ජීවිතේ දිනන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරගන්නේ කියලා. හැම දවසකම වින්දනේ උදෑසනින් අපි උත්සාහ කරන්නේ ඔබේ ජීවිතේ දිනවන්න, ඔබේ ජීවිතේ දිනන්නට, ජයග්‍රහණය ලබන්නට, ඉදිරියට යන්නට අවශ්‍ය කරන බොහෝ දේ ලබා දෙන. අද දවසෙත් ඒ බලාපොරොත්තුෙන් තමයි අපි අඟහරුවාද දවසේ වින්දනේ උදෑසන ආරම්භ කරන්නේ. ජීවිතේ ඉස්සරහට යද්දී ජයග්‍රහණයක් ලබාගෙන යන්න, පරාජයන් හමුවේ හිත ශක්තිමත් කරගන්න අපිට අවශ්‍යයිනේ. එතකොට අපේ ජීවිතේ බාධක මොනවද, අභියෝග මොනවද කියලා අඳුන ගන්න ඕනේ. ඒකට ජ්‍යොතිෂයෙන් ඔබට පිහිටක් ලබා දෙන්න අපි සූදානම් වෙනවා. අඟහරුවාද දවසේ වින්දනේ උදෑසනේ මේ සූදානම් වෙන්නේ ඒ විශේෂාංගයට යොමු වෙන්න. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා 2444555 2444555 අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. පුරුදු විදිහටම ඔබේ උපන්දිනයට, පන් වේලාවට අනුව ඔබේ හෙට දවස අනාගතය ගැන අපි කතා කරමු. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සම්පත් සුදර්ශන මහත්මයා අපිත් එක්ක අද දවසෙත් සම්බන්ධලා ඉන්නවා. ආයිබෝන් සුබ දැස්සනක් ඔබට. ඒ වගේම තමයි සම්පත් මහත්ම වගේම අපේ සුපුරුදු හිතවතියත් එහා පැත්තේ ඉන්නවා. සගා සුබ දැසනක්, ඔයාට අවස්ථාව තියෙනවා ඒ වඳුනාද? සුබ දැසනක් තානිය, ජයග්‍රහයේ දවසක් ප්‍රාර්ථනා කරන ගාම හිරු බලන විඳනි උදෑසනත් එක්ක රැඳී සින්න ඔබට ආයිබෝවන් කියලා කියනවා. දවසකට පැය 24ක් තියෙද්දි මේ කාල වේලාවේ අපේ රටෙත් ලෝකෙත් යම් යම් සිදුවීම් වෙන්න පුළුවන්. දැන් අද දවස තුල ඔබට අහන්න දකින්න ලැබේ සමහරුන්ට මාර්ග අනතුරක් වුණා, ලෙඩක් දුකක් හැදුනා. මේ දේවල් හැමෝටම වෙන්නේ නැහැ, එකිනෙකාට එකලෙස බලපාන්නෙත් නැහැ. නමුත් පෙර ආත්මවල අපේ කුසල් අකුසල් වලට අනුව මේ ආත්මය අපි ගෙවද්දී මේ අපේ පින්පව් වලට අනුව අපිට යම් යම් බලපෑම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසාම ජ්‍යොතිෂ කියන ශාස්ත්‍රයේදී ඔබට මාර්ගෝපදේශකත්වයක් ලබා දෙනවා. අනාගතයේ සිදුවේ හැකි යම් කිසි බලපෑමක් තියෙනවා නම්, ඔබේ ජීවිතයට අවදානමක් තියෙනවා නම්, ඒ වකවාණු උනසියාකාරව කියනවා. ඉතින් මෙතනදී ඔබ සිටිය යුතු දෙයක් තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වය ගැන කියද්දී අපිට හැකියාව තියෙනවා අවදානම හඳුනා ගන්න. අපි ඊට අනුව ක්‍රියා කරන්න ඕනේ කියලා මතක් කරන ගාම ටානියා මතක් කරා 2444555 දුරකතන, ඒ වගේම 2444556 දුරකතන ඔබට විවෘත වෙනවා. ඔබේ උපන් වේලාව, උපන් දිනය තමයි අපිට අවශ්‍ය කරන්නේ. මාතක මේ වෙලාවේ කතා බහට සම්බන්ධ වෙලා ඉන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී චින්තා වික්‍රමසිංහ මහත්මිය. අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් සුබදැසනක් වේවා. සුබදැසනක් චින්තා මහත්මිය. අපි වැඩසටහන ආරම්භ කරද්දිම අපි වෙනදාන ලිපියකට අවස්ථාව දෙන්න දැන් ගොඩක් වෙලා ඉඳන් කෙනෙක් ඉන්නවා දුරකතනේ, අපි ආට අවස්ථාව දෙමු. අයිබෝන් සුබ දැසන. අයිබෝන් සුබ දැසන. අපිට කියන්න කා ගැන දැනගන්න ඕන කියලා? මම ගැන තමයි දැනගන්න ඕනේ. උපන් දිනේ උපන් වෙලාව කියන්නේ නම් මොකද්ද? අමාලි. අමාලි අපිට කියන්න උපන් දිනේ උපන් වෙලාවයි? 1993. 10 වෙනි මාසේ 8. 10 වෙනි මාසේ 8 වෙනිදා උපන් වේලාව? උදේ 10:45ට. උදෑසන 10:45ට තියෙනවා මේ. විශේෂිත කරුණක් තියෙනවා දැනගන්න. ඔව්, මගේ විවාහයයි රැකියාවයි ගැන තමයි දැනගන්න. හරි. දුරකතනෙන් රැඳී සිටින්න අද ධනු රාශියෙන්ද ඉපදිලා තියෙන්නේ? ඔව්. ධනු රාශියෙන් අද නැකතින් රාහුගේ මහදසාව ඇතුව තමයි ඔබ ඉපදිලා තියෙන්නේ. ඒ වගේම ඔබට දැන් ගිවන දසාව වෙන්නේ ගුරුගේ මහදසාවේ සිකුරුගේ අතුරු දසාව. ඔබ බොහොම වාසනාවන්ත ග්‍රහ පිහිටීම් කීපයක් තියෙන කෙනෙක්. මොකද මේ ග්‍රහ යෝග විදිහට බැලුවාම උභේචාර යෝගය, අමලා යෝගය, පර්වත යෝගය, ජය යෝගය තියෙනවා. ප්‍රියමනාප මුහුණක් ඇති, අන්‍යයන් කෙරෙහි කැපවීම කරන, අනුන්ට උදව් උපකාර කරන තැනැත්තියක් වුණත් ඔබ හොඳ අධ්‍යාපනයක් ලැබුවා. නමුත් පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මේ හැම තිස්සෙම අවසානයේදී පුංචි සිත්තැවුලක් වෙනවා අධ්‍යාපනයේදී. සමහර විට ඔබ හිතනවා ඔබට විශාල ජයග්‍රහණ කීපයක් ලැබෙයි කියලා. නමුත් පුංචි ජයග්‍රහණයක් ලැබෙන්නේ අර ලියන දේ නෙමෙයි ඔබට ලැබෙන්නේ. අන්න ඒ වගේ ගතියක් අවසානයේදී තියෙනවා. ඊළඟට ඔබගේ රැකියාව ගත්තාම ඉදිරියට තව තවත් උසස් වීම ඇති වෙන ජයග්‍රාහී කාලයක් එනවා. නමුත් ඒ රාශියක් එනවා 2000
දාහතරේ නොවැම්බර් මාසේ දෙවනිදා හත් අවුරුද්දකට ඉතින් චුට්ටක් කල්පනාකාරීව බුද්ධියෙන් කටයුතු කරන්න ඕනි. ඒ වගේම විවාහය පෙම් සම්බන්ධතාවක් එනවා, හැබැයි ඒක බාධා වෙනවා. නමුත් ඔබ තෝරා ගැනීම කරන්න ඕනේ නිසි ලෙස. හේතුව මොකද? මේ ඊරාෂ්ටකයේදී විවාහය කියන කරුණ ගැන බුද්ධිමත්ව සිතා බැලුවේ නැත්නම් ඔබට කරදර බාධක ඇති වෙනවා. සමහර වෙලාවට ඔබට කියන දේ නෙමෙයි ඔබට ලැබෙන පුද්ගලයා කරන්නේ. ඒ වගේ සමහර වෙලාවට වංචනික ගතියක් ඇති වෙන ගතියක් තියෙනවා මේ කේන්දරයේදී හැබැලුවාම. ඒක නිසා බොහොම ප්‍රවේසම් වෙන්න සඳු හත් වෙන්නේ. සඳු හත් වෙන්නේ කොහොම විවාහය තරම බාධා කරනවා. 2016 17 වගේ ස්ථානවල විවාහ යෝග තියෙනවා. නමුත් ඉක්මන් වුණොත් ඔබට ඉක්මන් කොටයි කිව්වා වගේ බාධා යෙදෙනවා, කරදර යෙදෙනවා. මොකද ඒ රාජ්‍යයේ ඇතුළත තරමක් අදුරදර්ශී ක්‍රියාමාර්ග ගන්නට යන්න එපා. ඉතින් නිතරම බෝධි පූජාවක් තියලා කතරගම දෙවියන්ට, විෂ්ණු දෙවියන්ට භාරයක් වෙලා හොඳ සිත් කවියක් සත් ගායනා කරන්න. ඒ වගේම නිතරම හිත සන්තෝෂයෙන් අන්යන්ට උදව් කිරීමෙන් ඔබගේ අර බලාපොරොත්තු සඵලතාවයකට පත් කරගන්න පුළුවන්. නිතරම උදෑසන කාලේ පුංචි භාවනාවක යෙදিলা සිත පහදාගෙන කටයුතු කරන්න. මොකද විවාහය කියන එක තරමක් දුරට බුද්ධිමත් විය යුතු කාලපරාසයක් ඉදිරියට තියෙනවා. හරි, නැවසර මතක් කරනවා 2474555 දුරකථනය, 2444556 දුරකථනය. අපි ලිපියකට අවස්ථාවක් දෙන්න හදන්නේ චින්ත මහත්මිය. මෙලාන් චලිත් කියලා කෙනෙක් කියවලා තිනවා 1993 10 වෙනි මාසේ 28 වෙනිදා තමයි ඉපදිලා තියෙන්නේ. ඔව්. පාන්දර 2:19. රැකියාව ගැන අහනවා, අපල තත්ත්වයන් නැති වේද කියලා අහනවා ඉදිරියේදී. මේ වකවානුව මොන වගේ වේද කියලා අහනවා. ඔහු සිංහලග්නයේ ඉපදුණු උත්තර පුටුප නැකතෙන් සෙනසුරුගේ මහදසාව ඇතුව දෙවනි පාදයෙන් ඉපදිලා තියෙන්නේ. ඔහුට ග්‍රහ යෝග වශයෙන් අධියෝගයේ කේමදාම යෝගයේ ශක්කට ශ්‍රීකාන්තිමි යෝග ටිකක් බලවත් නොවන යෝග කීපයකුත් තියෙනවා ඔහුගේ කේන්දරේ. බුදු මහදසාවේ රාහු වතුර ගමන් කරන්නේ හරිම කලබලකාරී පුද්ගලයෙක්. එක තැනක රැඳිලා ඉන්න අමාරුයි. ඔබට මේ දිනවල රැකියා කටයුතු තරමක් බාධකයි. මොකද හේතුව, 10 කේතු සිටින ගමම්ම 10 සිකුරු දෙවැන්නේ මුට තත්වයෙන්, ඒ වගේම සතුරුව නීචව සිටින ගතියක් වෙන්නු කරනවා. රැකියාවක් ලැබුණත් ටික කාලයයි, එපා වෙනවා, කලකිරෙනවා. ඔබට රැකියාවක් කරන්න හෙදෙන්නේ තැනින් තැන යන, එහෙම නැත්නම් යාන්ත්‍රික කටයුතු, එහෙමත් නැත්නම් මාධ්‍ය, එහෙම නැත්නම් තවත් ආයුරකින් කියනවා නම් ඔය දුරකථන මාර්ග වගේ කටයුතු වලදී ඒ වගේ රැකියාවක් හිම් වෙන්න පුළුවන්. ඉතින් ඔබ බොහොම බුද්ධිමත් වෙන්න ඕනේ. මේ කාලේ පුංචි රැකියාවක් ලැබෙන්නේ, උසස් රැකියාවක් ලැබෙනකොට ඔබට 2016 මැයි විතර වෙනවා. ඉතින් ඒක ඉවසන්න ඕනේ. ඉක්මන් වුණොත් ඔබට රැකියාවක් බාධා වෙන්න පුළුවන්. පුංචි රැකියාවක් ලැබිලා යන්නේ කියලා හිතන්නේ පයන්න. එතකොට ඔබට 2016 වෙනකොට හොඳ රැකියාවක් ලැබෙනවා. අනාගතයේ දිහා බැලුවාම ඔබ විවාහය සම්බන්ධයෙන් බුද්ධිමත් තීරණ ගන්න ඕනේ. මොකද ඔබත් රැවටිලි වලට සම්බන්ධ වෙනවා මේ කේන්දරය අනුව. මොකද ගැහැණුන්ගේ ගැට කන්න නම් යන්න එපා මේ කේන්දරය අනුව. මොකද ඔබ අමාරු වෙටිනවා. එතකොට ඔබට දෙන බොහෝ මේ අදහස් ඔබට විකෘති කර දෙන අය ලැබෙනවා. ඒක හන්ද හුඟක් කල්පනාකාරී වන්න. මේ ග්‍රහ තත්ත්වයේ උඩ ඔබට තරමක් දුරට අපි කියන හැමදාමත් බෝධි පූජාවක් තියන්න කියලා. මේ කාල පරාසය තුළදී බෝධි පූජාවක් තියලා නිල්මල් වට්ටියක් සමගින් ගහමල් වට්ටි 7 විෂ්ණු දෙවියන්ට, පත්තිනි මෑණියන්ට බාර කරලා ඔබ පුංචි බාරයක් වෙන්නේ ඉක්මනින් මට රැකියාවක් ලැබෙන්න කියලා විෂ්ණු දෙවියන්ට එකකුත්, පත්තිනි මෑණියන්ට එකකුත්. එතකොට ඔබගේ රැකියාව සාර්ථකත්වයේ දකිවි. ඔබ නොදැක ඔබේ උපන් දිනේ, උපන් වෙලාව, ඔබේ පවුලේ විස්තර කිසිවක් අපි දන්නේ නැහැ. මේ උපන් වෙලාව සහ උපන් දිනේට අනුව ඔබේ අනාගතය කෙසේද, සිදුවී මොනවද කියන කාරණා අපි අද දවසේ පැහැදිලි කරද්දී 2444555 දුරකථනය, වගේම 2444556 දුරකථනය ගොඩක් දෙනෙක් රැඳී සිටිනවා. මම හිතන්නේ ටානියාට මේ වෙලාවේ දුරකථනවතුමක් තියෙනවා. ටානියා, ඔව්, කවුද මේ ආයුබෝවන්? සුබ දැසලක් ඔබට. කවුද මේ? මම පාලදුරෙන් ප්‍රදීප කතා කරන්නේ. ඔව් ප්‍රදීප, අපිට කියන්න දැන් ප්‍රදීපගේ කේන්දරේද බලා ගන්න අවශ්‍ය වෙන්නේ? නෑ, අපි නැන්දගේ මේ බලා ගන්න තියෙන්නේ. හොඳයි. කියන්නද උපන්දිනේ? කියන්න උපන්දිනේ. 1967 අප්‍රේල් මාසේ 12 වෙනිදා
එදසමසේ හැට හතේ අප්‍රේල් මාසේ දොළොස්වනිද දහවල් එකයි තිස් නමයට තිස් නවයට. නැන්ද සම්බන්ධයෙන් දැනගන්න ඕනි කාරණයමකක්ද? නැන්දගේ අනාගතයේ ගැන තමයි දැනගන්න ඕනි. අපල තියනද කරන දේවල් හරියනවද ඒ තමයි දැනගන්න ඕනි. හොඳයි ප්‍රදීප. එහෙනම් උද්දරකැතනේ රැලේ සිටින් අපි සෝදානම් මේ ගැන කියන්න. සම්පත් මහත්මයා. ටානියා මේ නැන්දගේ කේන්දරේ කටක ලග්නයක් වෙයි. හරිද දන්නේ නැහැ. කටක ලග්නේද? ඔව් කටක ලග්න. ඔව්. එතකොට මේ කේන්දරේ දැනට මෙම ජන්මියා ගෙවන දශාසලස්ම මම ගත්තොත් එහෙම විම්සෝත්‍රී දශාසලස්ම අනුව 2011 ඉඳලා 2027 දක්වා ගෙවන බ්‍රහස්පතිගේ මහදශාවේ දැනට ගෙවෙන අතුරු දශාව සෙනසුරුගෙන් තමයි තීරණය වෙලා තියෙන්නේ. 2016 පෙබරවාරි 21 දක්වා සෙනසුරුගේ අතුරු දශාවක්, බ්‍රහස්පතිගේ මහදශාවේ සෙනසුරුගේ අතුරු දශාවක්. මෙන්න මේ කියන කාලේ සෙනසුරු කුජ මතින් ගමන් කරනවා. සෙනසුරු කුජ මතින් ගමන් කරන්නේ තුලාව වෙච්ච හතරවන රාශියේදී. ඒක නිසා රුධිරගතවත්, පපුව පෙනහළු හෘදය ආශ්‍රිතවත් ඇතිවෙන අසනීප දිගින් දිගටම පවතින පුළුවන් 2016 පෙබරවාරි 21 දක්වා. මෙන්න මේ ලෙඩ රෝග මේ වන විට ඇති වෙලා නැත්නම් ඉදිරියේදී ඇතිවීමේ අවදානමක් තියෙනවා. මේ වෙන විට ඇති වෙලා නම් මේවයි තීව්‍රතාවය මේ කියන කාලේ ටිකක් වැඩි කරන්න ඕන. ඒ වගේමයි තානියා 2016 පෙබරවාරි 21 දක්වා තියෙන මේ අසනීප තත්ත්ව ඔන්නෙන් ඔබට යනකොට ක්‍රමක්‍රමයෙන් සුවාතට හැරෙනවා. ඒ නිසා පොඩි කාලයයි තියෙන්නේ පරිස්සම් වෙන්න. ඒ කාලය තුල පත්තිනි මෑණියන්ට බාරයක් වෙන්න. ඒ බාරයක් වෙන්නේ නිරෝගී බව ඇති කිරීමටත්, දැනට තියෙන සෙනසුරුගේ අතුරු දශාපල අඩු කිරීම සඳහා, ඒ වගේමයි සිතනි වෙන බෝධින් වහන්සේ නමකට බදාදා දින 21ක්, එහෙමත් නැත්නම් සෙනසුරාදා දින 21ක් බෝධි පූජා පවත්වලා සෙත් පැතීමත්, විෂ්ණු කතරගම දෙවියන්ට පින් දීම තුලින් සෙත් පැතීම කරලා මේ අය ගොඩ ගන්න අපිට මේ අසනීප තත්ත්වය යටපත් කරලා මේ යහපත් කාලයක් උදා කරගන්න බොහොම පහසු වේ. හොඳයි. එහෙනම් යහපත් කාලේ උදා කරන්න අවශ්‍ය කරන උපදේශන ඔබට ලැබුණ නිසාවෙන් මේ විදිහට කටයුතු කරලා ජීවිතය යහපත් කරන්න කටයුතු කරන්න කියලා මතක් කරගෙන ගමන් අපි ලිපියකට අවස්ථාව ලබා දෙන්න සූදානම්. කතරගම ඉඳන් අපිට කසුන් මදු ශංක තමයි මේ ලිපිය එවලා තියෙන්නේ. කසුන් ඉපදිලා තියෙන්නේ 1987 10 වෙනි මාසේ 23 රාත්‍රී 11:11. ඔක්තෝබර් මාසේ තනියම 23 වෙනිදා රාත්‍රී 11:11. ඔව්, කසුන්ට ඉදිරි අනාගතය ගැන තමයි දැනගන්න අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙන්නේ. ඔබට මතක් කරන අපේ දුරකථන අංකය 2444555, 2444555 අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. තනියම මට කසුන්ගේ ලග්න මිතුන ලග්න ලැබෙන්නේ. ඔව්, මිතුන ලග්නෙන් උපන් කසුන් මේවන විට තුලා රාශිය මිතුන ලග්නයේ පස්වැන්න වෙලා එම රාශිය මතින් සෙනසුරු ගමන් කිරීම නිසා එකී රාශියෙම සඳු, රවි, බුධ, සිකුරු යන චතුර්ග්‍රහ යෝගයක් පවතිද්දි මෙකී ජන්ම සඳු මතින් සෙනසුරු ගමන් කිරීම ජන්ම ඒරාෂ්ටක අපලයකට හේතුවක් වෙලා තියෙනවා. ඉතින් මෙකී ජන්ම ඒරාෂ්ටක අපලයත් එක්ක මේක කසුන්ට ටිකක් පීඩාකාරී කාලයක් වෙන්න පුළුවන්. මෙකී ඒරාෂ්ටක අපලය හැබැයි නොවැම්බර් 2 අවසන් වෙනවා. අවුරුදු දෙකහමාරක ඒරාෂ්ටක අපලයක් නොවැම්බර් 2 අවසන් වෙනවා. එතෙක් පරිස්සම් වෙන්න ඕන. මොකද දැනට ඔහු ගෙවන දශාව ගත්තහම 2024 දක්වා සෙනසුරුගේ මහදශාවක් ගෙවන්නේ. සෙනසුරුගේ මහදශාවේ මේවන විට සිකුරුගේ අතුරු දශාවක් ගෙවනවා. එතකොට මේ සෙනසුරුගේ මහදශා කාලය තුල ගෙවන සිකුරුගේ අතුරු දශාව නිසා යම් ප්‍රමාණයකට පීඩාව අඩු වුණත් මානසික පීඩා වගේම වෙනත් කරදර බාධක තමන් කරන කියන කටයුතු වල යහපත් ප්‍රතිඵල ලබා ගන්න අමාරු වීම ඔයාදී දේවල් පෙන්වන්න පුළුවන්. පොදුවේ ගත්තහම ඒ රාශිතක වලට අපි කරන පළවෙනි පිළියම තමයි අදාළ අපල කාලය තුල විෂ්ණු දෙවියන්ට බාරවීම. විෂ්ණු දෙවියන්ට මෙහෙම බාර වෙන අතර ඒ රාශිතක අපල වලින් ලොකු පිහිටක් තියෙනවා බෝධින් වහන්සේලාට කරන පුද සත්කාර. බෝධින් වහන්සේ හමු වෙ පුද සත්කාර කිරීම වලදී හැමතිස්සෙම බෝධි පූජාවක් කරනකොට බුද්ධානුස්සතියකින් සිත එකඟ කරගෙන, බුද්ධානුස්සති භාවනාවකින් සිත එකඟ කරගෙන කරන බෝධි පූජාවකින් හුඟක් උසස් ප්‍රතිඵල දෙනවා. ඒ වගේම ගිතෙල් පහනක්, තල තෙල් පහනක්, අබ තෙල්, මී තෙල්, කොහොඹ තෙල් ආදී පස් තෙලින් බෝධින් වහන්සේ ගාව දල්වන පහන් වලින් ලොකු පිහිටක් ලබා ගන්න පුළුවන්. එකී පහන් බෝධින් වහන්සේට පූජා කරලා දෙවියන්ට පින් දීම තුලින් මේ රාශිත කපලේ ජයගෙන නොවැම්බර් 2 පස්සේ ඔහුට හොඳ වාසනාවන්ත කාලයක් තානිය උදා වේවි.
අපිට අවශ්‍ය වෙන්නේ ඒ කාරණේ දැනගන්න තමයි අපේ කේන්දරය අපි බලාගෙන යහපත් දේට වඩා අපේ ජීවිතේ ඉස්සරහදී හැම වෙන අයහපත් දේ මන නැත්තම් බාධක මොනවද කියලා හඳුනගෙන ඒ දේවල් වළක්වා ගන්න අපිට කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙමනම් තවත් බොහෝ දිනකට අවස්ථාව තියෙනවා අපිත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා. අපි විරාමයකට ගිහින් යමු. විරාමයෙන් අනතුරුව ඔබ රැඳී සිටින්නේ හිරු ටීවී වින්දනී උදෑසනත් එක්කයි. ග්‍රහ තාරකාවන් ඔබේ ජීවිතයට මොනෑම් ආකාරයකට ඉදිරියට බලපෑම් කරයිද කියන කාරණාව අපි සාකච්ඡා කරද්දී 2444555 දුරකථනය 2444555 දුරකථනයෙන් අපි සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබේ උපන් දිනේ උපන් වේලාව පමණයි අවශ්‍ය කරන්නේ. කෙනෙක් දුරකථනයෙන් ඉන්නවා. අයිබෝවන්. අයිබෝවන්. අපිට කියන්න කවුරුන් ගැන දැනගන්න ඕන? මගේ බබා ගැන දැනගන්න ඕනේ. මේ අපිට කියන්න අර කියන්න බබාගේ උපන් දිනේ උපන් වේලාව 2002 2002 නොවැම්බර් 13 නොවැම්බර් 13 වෙනිදා උපන් වේලාව පාන්දර 5:30ට පාන්දර 5:30ට නම් මොකද්ද පුතාගේ? ඈ රුචිර. හරි රුචිර පුතාගේ අනාගතය පිළිබඳව තමයි අහන්නේ. චින්ත මහත්මිය සූදානම්. අධ්‍යාපන කටයුතු අනාගතය අපල බලා ගන්න තමයි ඕනේ. නොවැම්බර් අපිට නැවසරක් කියන්න උපන් දිනේ 2002 නොවැම්බර් 13 2002 නොවැම්බර් 13 චින්තමාන පාන්දර පාන්දර 5:30ට පාන්දර 5:30 ඔබතුමේ දුරකථනය රැඳී සිටින්න තුලා රාශියෙන්ද ඔහු ඉපදිලා තින්නේ? ඔව් ඔව් මිස්. තුලා රාශියෙන් සියවසන එකතින් රාහුගේ මහදසාව ඇතුව පළවෙනි පාදින් ඉපදිලා තිනවා. දැනට ගිවන දසාව වෙන්නේ රාහු මහදසාවේ රවි අතුර. තුලා රාශිය ගත්තාම දැනට හැමෝම කියන විදිහට ජ්‍යොතිෂවේදීන් ඒ රාශියක් මේ දරුවාට තියෙනවා. හැබැයි රවි බුධ සිකුරු කියන ග්‍රහ තාරකාවන් ලග්නගතව ඉන්නවා. ඒ එයින් සිකුරු කියන ග්‍රහය බලවත් වීම නිසා ඔහුට තියෙනවා මාළවි නම් යෝගයක්. ඒ වගේම රවි නීච වෙලා තිනවා. එතනත් නීච භංග යෝගයක් තියෙනවා. මේ කේන්දරය දිහා බැලුවාම බුද්ධිමත් දරුවෙක් හරි ක්‍රියාශීලී. හැබැයි ටිකක් කේන්ති යනවා. රුස්සන් නැති ගති තියෙනවා. එක තැනක විට වී සිටීමට නොහැකිතාවයක් තියෙනවා. ඒ වගේම ටිකක් දඟකාරයි. අධ්‍යාපනයේ කිරේ සිත යොමු වෙනවා අඩුයි. නමුත් වෙන දේවල් බැරි වෙලාවත් කම්පියුටරයක් අහුවෙන්න ඕනේ යාට, ටෙලිෆෝන් එකක් අහුවෙන්න ඕනේ. මොනවද කරන්න කියලා යවත් දන්නේ නැහැ. ඒ වගේ යාන්ත්‍රික හැඟීම් මතු කරන පුබුදු කරන කේන්දරයක්. ඒ අංශයට ඉතාම හොඳයි. හැබැයි ඔහු පාඩම් කරනවා නම් අඩුයි. ඔහුව ටිකක් දිරිමත් කරන්න ඕනේ. මොකද කරන වැඩේ අවසානයේදී එපා වීමක් තියෙනවා. ඒ කියන්නේ ලියන්න යමක් දුන්නාම ඒක බාගෙට ලියලා පැත්තකට දාලා වෙන දෙයක් පොත යටින් තියාගෙන චිත්‍රයක් අඳින්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ක්‍රීඩා කුසලතාවයන් කරන්න පුළුවන්. විනෝද වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් තමයි ඔහුට ඕනේ. මේ කාලය තුල දරුවා ප්‍රවේශම් කරන්න විශේෂයෙන්ම හිස සම්බන්ධ, බෙල්ලෙන් උඩ, නාසය, කන, ඇස් සම්බන්ධ රෝග පීඩා ඇති කරන්න බොහෝ සෙයින් ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් හිස පිච්චීමක්, එහෙම නැත්නම් කෙස් ගස් ඔය උඳු ගොවෝ කරනවා, ඒ වගේ දේවල් සිද්ධ වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම හිස සම්බන්ධව ප්‍රවේශම් වෙන්න ඕනේ. ඔහුට නිතරම බෝධි පූජාවක් තියන්න. ඒ වගේම ගම්බාර දෙවියන් උදෙසා පහන් හතක් පත්තු කරලා රාහුගේ අපලේ අඩු කරලා දෙන්න කියලා ඉල්ලන ගමම්ම ඔබ වැටකීය ශාකයක් හිටෝලා නැගිනිර දිසාවට ඔහුට පහනක් තියන්න කියන්න සෙනසුරාදා බදාදා දිනවලදී ඔහුගේ මේ අපල ග්‍රහ තත්ත්වය අඩු කරගන්න ඒ ගහට වතුර දාලා හැදීමෙන්ද ගෝමේදයක්, රත්න ගෝමේදයක් රිදී ලෝහයකින් හදලා ඇඟට පළඳින්න. එවිට මේ අපල දෝෂ අඩු කරගන්න පුළුවන්. හරි චින්ත මහත්මිය, තවත් කෙනෙක් අපිට ලිපියක් කියවලා තිනවා. දෙහිවලින් තමයි නිසල කියලා කෙනෙක් තමයි අපිට එවලා තියෙන මේ තොරතුරු 1987 11 මාසේ 5 තමයි උපන් දිනේ. ඔව්. උදෑසන 10:38ට තමයි උපන් වෙලාව. එයාගේ රැකියාව, තත්ත්වය, විවාහය, අනාගතය මේ පිළිබඳව තමයි අහන්නේ. නිසලගේ ලග්නය වෙන්නේ ධනු ලග්නය. ධනු ලග්නය අශ්විදන එකති කේතු මහදසාවෙන් ඉපදිලා තියෙන්නේ. ඒකම ඔහුගේ දසාව ගෙවන්නේ ඔහු සඳුගේ මහදසාව 2014 මේ පහුගේ අප්‍රේල් 2 ඉඳලා ගෙවන්නේ සඳු මහදසාව ලැබලා තියෙන්නේ. අවුරුදු 10ක් ඉදිරියට තියෙනවා. ධනු රාශිය ගත්තම ඕන දැන් ඉතින් ඒ රාශියකට ලෑස්ති වෙන්න ඕනේ නොවැම්බර් මාසේ ඉඳලා. නමුත් නොවැම්බර් වෙනකම් මේ අයට යම්කිසි සහනයක් තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම මැයි මාසෙදී ඔහුට රැකියාවේ උසස් වීමක් හෝ රැකියාවේ වෙනස් ස්වභාවයක්, ස්ථාන මාරුවක් වගේ දෙයක් ඇති වෙනවා. සමහර විට ඔහුට රටින් පිට යන්න හිත තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නත් හොඳයි.
මංගල යෝගේනවා. හැබැයි අන්තිම මොහොතේදී පොඩ්ඩක් ගැසිලා යනවා. අන්න ඒ වගේ තත්ත්වයක් මේ කේන්දරේ තියෙන්නේ. ඉතින් විවාහය ගැන ටිකක් හොඳට හොයලා බලලා කටයුතු කරන්න ඕනේ. මොකද ඔහු විවාහයට බොහොම හැඟීම් බරව කටයුතු කළත් විවාහයේදී අනෙකුත් පැත්තකින් ප්‍රශ්න ගැටලු මතුවෙනවා. ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධයක් හොයාගත්තොත් ඥාතීන්ගෙන් ප්‍රශ්න එනවා, යාළුවන්ගෙන් ප්‍රශ්න එනවා, ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් විවාහයේ විශේෂයෙන්ම මම කියනවා මේ අගෝස්තු මාසය තුළදී එකක් මංගල යෝග එනවා. ඒ කාලය තුළදී මංගල යෝග කරන එක හොඳයි. නැතිනම් අවුරුදු දෙකහමාරකට පස්සේ තමයි මංගල යෝග තියෙන්නේ. ඒක නිසා මංගල යෝග හොයනවා නම් තරමක් දුරට කල්පනාකාරී වෙන්න ඕනේ. අවුරුදු හතරහමාරකින් පස්සේ මේ කේන්දරයට බොහොම වාසනාවන්ත යෝග කීපයක් එනවා. දියුණු ඇති වෙන්නේ ඉන් පසුව. මොකද මෙයා ක්‍රමක්‍රමයෙන් තමයි දියුණු වෙන්නේ. එක සැරේ දියුණු වෙන්නේ අඩියෙන් අඩිය. ඉතින් එයාට ඒක මදි. ඒ කියන්නේ ඉක්මන්ට යන්න ඕන කෙනෙක් මෙයා. ඉක්මන් කලබලකාරී පුද්ගලෙක් රාහු ගුරු හතරවැන්නේ හිටියාම හරි ක්ෂණික තීරණ ගන්නවා. ඉතින් ඒ ඉක්මන් තීරණ ඔබට තීරණ බාධා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බෝධි පූජා තියන්න. ඒකම මාළුන්ට, සත්තුන්ට කන්න දෙන්න, පියාඹන කුරුල්ලන්ට, ඒ වගේම විශේෂයෙන්ම මාළුන්ට ඔය වී පොරි, එතකොට බත් අහුවෙන දෙයක් දාලා සත්තුන්ට කෑම දෙන එක මේ සඳුමා දසාවේ හොඳයි. ඒ වගේම මෙහෙණින් වහන්සේලාට දානයක් පූජා කරලා ඒ පින් අනුමෝදන් කරලා. මොකද ඔබට තියෙනවා මළගිය කෙනෙක්ගේ හොඳ බැල්මක්. ඒ සීයා කෙනෙක් වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්. ඔහුට පින් අනුමෝදන් කරලා ඔබව ආරක්ෂා කරලා ඉදිරියට යවන්න කියලා ඉල්ලන්නේ. ඔබට බොහොම වටින උපදෙස් මාලාවක් ඒ ඥාතියන්ගෙන් හිමි වෙන්න ඉඩ තියෙනවා. අද දවසේ ඔබේ අනාගතය පිළිබඳව දැනගැනීමට හැකියාව තියෙන අපේ දුරකථන අංක වලට කතා කරන්න 2444555 දුරකථනය, ඒ වගේම 2444556 දුරකථනය. තානියා සෝදානමින් ඉන්නේ සම්පත් මහත්මත් එක්ක තවත් කේන්දර පරීක්ෂා කරන්න. තානියා, මම හිතන්නේ මේ දුරකථන කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න, අපි අවස්ථාව ලබා දෙන්න සෝදානම් ඔබට. ආයුබෝවන් සුබ දැසනක්. ආයුබෝවන් සුබ දැසනක්. කවුද මේ? කතරගම්නි සුභානි. ඔව් සුභානි. අපිට කියන්න මේ ඔබේ මහත්තයාගේ උපන් දිනය සහ උපන් වෙලාව. 1985 මේ මාසේ 31 වෙනිදා රාත්‍රී 7:17ක. රාත්‍රී 8යි 7:17ට. රාත්‍රී 7:17ට 1985 මේ 31 වෙනිදා රාත්‍රී 7:17ට. විශේෂයෙන් දැනගන්න ඕනි කාරණයක් තියෙනවද සුබානි? ඔව් මිස්, මට දැනගන්න ඕනේ මගේ සැමියාගේ ඉදිරි අනාගතේ කොහොමද, මගේ සැමියාට අපල තියෙනවද? හොඳයි, ඒව තමයි දැනගන්න ඕනේ. හොඳයි, අපි කියන්නේ සූදානම් සම්පත් මහත්තයා. ඔබේ සැමියාගේ ලග්නේ ධනු ලග්නේද? ඔව්. හොඳයි, ධනු ලග්නෙන් ඉපදිලා ඔබේ සැමියා 2014 මේ ලැබූ නව වර්ෂයේ අප්‍රේල් මාසේ 16 වෙනිදා ඉඳලා 2033 දක්වා, 2033 අප්‍රේල් 16 දක්වා සෙනසුරුගේ මහදශාවක් පටන් ගන්නවා. උප්පත්ති කේන්දරය බැලුවම සෙනසුරු ඉන්නේ කුජගේ රාශියක. කුජගේ රාශියක ව්‍යංශක ගතව 12 වෙන්නේ. මේ වගේ තැනක ඉන්න සෙනසුරු. අපි මේ ගැන කතා කරමු ඊට කලින් වෙලාව බලමු සම්පත්. හොඳයි. එතකොට සෙනසුරුගේ දශාවක් ආරම්භ වුණා. උප්පත්ති කේන්දරයේ සෙනසුරු බොහොම පීඩා සහිතව තමයි ඉන්නේ. ඉතින් ඔන්න ග්‍රහ බලය අමතක කරලා චිත්ත බලය, වීර්‍ය, ප්‍රඥාව වඩාගෙන ජීවිතයේ ඉස්සරහට අවුරුදු 19ක් බොහොම උත්සාහයෙන් ගමනක් යන්න කාලයක් එළඹිලා තියෙනවා. ඒ වගේමයි පෙර අකුසල් කියන ඒවා, පෙර කර්ම කියන ඒවා, පෙර කර්ම නිසා මේ භවයේ විඳින්න තියෙන දේවල් එනකොට එන්නේ එක පිට එකම. ඉතින් මේවා අපි අධෛර්යමත් විය යුතු දේවල් නෙමෙයි. මේ නොවැම්බර් 2 ඉඳලා නැවත වසර 7හමාරකට බලපාන ලග්නේ රාශියකුත් ඔබේ සැමියාට පටන් ගන්නවා. අප්‍රේල් මාසේ අවුරුද්ද ලැබුවන් පස්සේ අවුරුදු 19කට සෙනසුරුගේ දශාවක් පටන් අරගෙන තියෙනවා. නොවැම්බර් 2 වෙනකොට නැවත අවුරුදු 7හමාරකට ඒ රාශියකයක් යනවා. ඒ රාශියකයක් අර දශාව උඩම යන්නේ. සෙනසුරුගේ දශා කාලෙකදී සෙනසුරු පීඩිතව ඉන්නවා නම් ඒ රාශියකේ කටුකපල දෙනවා. ඉතින් ඕක මම හංගන්න ඕනේ නැහැ. එහෙම කටුකපල දෙන බව මම කියන්නේ ඔබ බය කරන්නවත්, ඔබ අධෛර්යමත් කරන්නවත් නෙමෙයි. මේ ග්‍රහ බලයේ පැත්තකට දාලා, මේ කේන්දරේ පැත්තකට දාලා, මේ ග්‍රහයව අමතක කරලා දාලා දැන් තමන්ගේ උත්සාහයෙන්, වීරයෙන්, ධෛර්යයෙන් නැගී සිටින්න. ඔන්න දැන් ආයුධ අතට ගන්න ග්‍රහයින්ට විරුද්ධව තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න. බය නැතුව වසර 7හමාරකට විෂ්ණු දෙවියන්ට බාර වෙන්න. දැම්ම මේ බාරේ වුණාට කමක් නැහැ. මොකද දැන්ට සෙනසුරු ලබලා තියෙන නිසා, අනිත් එක මේ ග්‍රහයව එක්ක හැප්පෙනකොට අපි ඊට වැඩිය ලොකු බලයක් අරගන්න ඕනේ.
සෙනසුරු එක්ක හැප්පෙනවා නම් විශේෂයෙන් විෂ්ණු දෙවියන්ගේ පිහිට රැකවරණේ අපිට තියෙන්න ඕන. මොකද රටක වුණත් සාමාන්‍යයෙන් යුද්ධයක් පවතින නම් ඒ රාජ්‍ය බලය තියෙන්න ඕනනේ. ඒ වගේ අපි ග්‍රහයොත් එක්ක හැප්පෙනවා නම් අපිට දෙවි කෙනෙකුගේ ආකර්ෂණයේ ශක්තිය තියෙන්න ඕනේ. ඒ වගේම අපි තුල උසස් මානසික ශක්තියක් තියෙන්න ඕන. සිත නිවන බෝධින් වහන්සේ නමකට පුළුවන් හැම වෙලාවකම පුද පූජා පවත්වලා බෝධි පූජා පවත්වලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම අසරණ සතුන්ට තමන්ගේ ස්වාමියා අතින් කෑම දාන්න. මේ දේවල් කරනකොට මේ ඒ රාශිකේ අමතක කරලා මේ දශාපල අමතක කරලා ඔබට ජීවිතයේ ධෛර්යයෙන් උත්සාහයෙන් ගොඩනගා ගන්න පුළුවන් වේවි. කරදර එන්නේ එනකොට ඔක්කොම එක පිටයි මෙහෙම වෙන්නේ කියලා ඔබත් සමහරලාට හිතෙන් දුක් වෙනවා ඇති. හැබැයි තින් ඒ වගේම තමයි අපේ ජීවිතේ යහපත ළඟා වෙන්න පටන් ගත්තාම ඔය විදිහටම වාසනාව උදා කරගන්න පුළුවන්, වාසනාව ළඟා වෙනවා. ඒ ගැන හිතලා සතුට වෙන්න පුළුවන්. කරදර වලට ප්‍රශ්න වලට එරෙහිව අර සම්පත් මහත්මයා කිව්වා වගේ කළ යුතු දේ කරන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතේ යහපත ළඟා කරගන්න පුළුවන්කම ලැබෙවි. අපි තවදුරටත් කතා බහ කරමු සූදානම්. විරාමයක් ලබා ගන්න. අඟහරුවාදා දවසේ වින්දනේ උදෑසනේ අපි ජ්‍යොතිෂ්‍ය විද්‍යාවට අනුව ඔබේ කේන්දරයට අනුව ඔබ ගැන කතා කරනවා, ඔබේ අනාගතය ගැන කතා කරනවා. අපිට උපන් දිනය සහ උපන් වේලාව ලබා දෙන්න දුරකථනයෙන් බොහෝ දෙනෙක් සම්බන්ධ වෙනවා. ඒ හැම දිනාටමත් කාල වේලාව අනුව අපි අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම තමයි ලිපිවලටත් අවස්ථාව දෙන්න ඕනේ. ඒ නිසා අපි ලිපියකට අවස්ථාව ලබා දෙන්න සූදානම්. බණ්ඩාර වෙලේ ඉඳලා තමයි අපිට මේ ලිපි එවලා තියෙන්නේ. 2012 ජනවාරි මාසේ 29 වෙනිදා ඉපදුණු පුංචි පුතාගෙන දැනගන්න අවශ්‍යයි කියලා. 2012 ජනවාරි මාසේ 29 රාත්‍රී 8:12ට මේ පුතා ඉපදිලා තින්නේ. වයස අවුරුදු 2යිලු. මේ වෙනකොට තියෙන අපල තත්වයන් මොනවද, ඉදිරි අනාගතයේ තියෙන අපල තත්වයන් මොනවද, ඒ දේවල් වලට කරන්න තියෙන පිළියම් මොනවද කියලා නිශානි ජීවන්තිකා මම හිතන්නේ බබාගේ අම්මා වෙන්න ඕනේ දැනගන්න අවශ්‍යයි කියලා තියෙනවා. ටානියා දරුවා සිංහ ලග්නෙන් ඕන ඉපදිලා තියෙනවා. සිංහ ලග්නේ. හොඳයි. සිංහ ලග්නෙන් ඉපදිලා ලග්නගතව කුජ වක්‍රයක යෙදිලා ඉන්නවා. දැන් අසුබ ග්‍රහයක වක්‍ර වුණාම ඒ අසුබ ලක්ෂණ බලවත් වෙනවා. ක්‍රූරං වක්‍රං මහා ක්‍රූරං. හරි. එතකොට මේ කියන කරුණත් එක්ක මේ දරුවා ටිකක් ආවේගශීලී දරුවෙක් වෙන්න ඕන. ආවේගශීලී දරුවෙක් විදියට අපිට දරුවගේ දැනට ගෙවෙන දශා කාලයේ 2014 මැයි මාසේ 28 දක්වා බුදගේ මහ දශාවක් තමයි දරුවා ගෙවන්නේ. බුදගේ මහ දශාවේ අවසාන අතුරු දශාව විදියට සෙනසුරුගේ අතුරු දශාවක් 2014 මැයි මාසේ 28 දක්වා ගෙවනවා. බුද්ධගේ මහ දශාවේ සෙනසුරුගේ අතුරු දශාවක් ගෙවද්දි සෙනසුරු බ්‍රහස්පතිට සප්තම දෘෂ්ටි හෙළනවා. මේ බ්‍රහස්පති කියන්නේ උදරය සම්බන්ධව, විශේෂයෙන් උදරය ආශ්‍රිතව රෝගාබාධ වලින් දරුවා පොඩ්ඩක් පරිස්සම් කරගන්න ඕන. ඒ ඇරෙන්නට වෙනත් දරුණු අසනීප නම් මුකුත් පෙන්වන්නේ නැහැ කේන්දරේ. ඒ වගේමයි දරුවගේ ඉදිරි කාලයේ අධ්‍යාපනය, එතකොට අනිකුත් දියුණුව, ඒ ආදී දේවල් බොහෝ යහපත් වෙන්න පුළුවන්. හොඳයි. මේ අපි විශේෂයෙන් කියන්න අවශ්‍යයි මේ සම්පත් මහත්මයා, මේ ඔබට මේ කෑම අරුචියක් තියනවලු, ඇඟ ගොඩක් කෙට්ටුයිලු, ඒ වගේ ප්‍රශ්න ගොඩක් අම්මා සඳහන් කරලා තිනවා. අනේ මේ දේවල් වලට මොනවද කරන්න පුළුවන් පිළියම් කියලා තමයි මේ අම්මා අහන්නේ. වෙන්න අවශ්‍ය නැහැ ටානියා, වගකීමෙන් කියනවා මැයි මාසේ 28න් පස්සේ මේ උදරගත අසනීපේ සනීප වෙනකොට දරුවා හොඳට කෑම බීම කන්න ගනී. ඔහු රුචිකරන විදියට, ප්‍රියකරන විදියට ආහාර පාන දැනට හදලා දෙන්න. ශරීර සෞඛ්‍ය දරුවගේ බර අඩුවක් නැත්නම්, එහෙම වෙනත් රෝගාබාධ නැත්නම් ඒ ගැන බිය විය යුතු නැහැ. මේ මාසේ 28න් පස්සේ හොඳට දරුවට ආස කරන දේවල් කන්න බුණා හදලා දෙන්න. ශරීරෙ කෙට්ටුනාට දුක් වෙන්න එපා. දරුවා නිරෝගී දරුවෙක් නම් ඔය තියෙන ප්‍රශ්නත් මේ මාසේ 28 වෙනිදායින් පස්සේ අවසන්. හරි ආවේ. එහෙමනම් අපි මේ තවත් දුරකථනයෙන් සම්බන්ධලා කෙනෙක් ඉන්න කෙනෙකුට අවස්ථාව ලබා දෙන්න සූදානම් සගාය හැපත් ඉන්න. අදවසේ ගොඩක් දෙනෙක් දුරකථනයෙන් අපි සමග සම්බන්ධ වෙන්න උත්සාහ කරද්දී ඇත්තෙම වාසනාවන් තේක් වෙනවා අපිත් එක්ක කතා බහ කරන්න අවස්ථාව ලබා ගැනීම. මොකද රටේ ඉන්න ප්‍රවීණ ජ්‍යොතිර්වේදියෝ, ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනියන් ඔබ වෙනුවෙන් තමයි හිරු මැදිරියට එන්නේ. ඔබේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් යම් කිසි ප්‍රකාශයක් කරන්න, ඔබේ අනාගතය සාර්ථක කරගන්නේ කෙසේද කියන උපදෙස් ලබා දෙන්න. ඒ නිසාම කෙනෙක් ඉන්නවා. අයිබෝවන්. අයිබෝවන් මහත්මයා, ඔබ ගැන දැනගන්න ඕන. ඔව් මහත්මයා, ඔබ ගැන දැනගන්න ඕන. ඔව් අපිට කියන්නකෝ ඔබතුමාගේ උපන් දිනය, උපන් වේලාවයි. දැන් ඔක 54 අතරේ මාසේ 19 වෙනි සවුදා 1954 අප්‍රේල් මාසේ 19 වෙනිදා සවුදා උදේ 7:35ට උදෑසන 7:35ට උදෑසන 7:35ට ඔබතුමාට විශේෂ කාරණාවක් තියෙනවද දැනගන්න? සර් මේ මොන දේ කරත් හරියන්නේ නැහැ. මොකද කියලා බලාගන්න කියලා. හරි.
දුරකථන නැදෙසින්න චින්ත මහත්මිය සූදානම්. ඉපදිලා තියෙන්නේ මේෂ රාශියෙන්. හරිද? හරිද? මේෂ ලග්නේ සාන එකති රාහු මහදසාවෙන් තමයි ඉපදිලා තියෙන්නේ. රවි සිකුරු ලග්නගත වෙලා ඉන්නවා. රවි බොහොම බලවත්. බුධ 12 වෙනි. මේ ග්‍රහචාරයේ අනුව රවි කියන්නේ බොහොම එදිතර ක්‍රියාශීලී යටත් වෙන්නේ නැති කෙනෙක්. ඔබට මොන දේ කරන්න කියත් කාටවත් ඔළුව පාත් කරන්නේ නැහැ. මම තනියෙන් නැගිටින්න ඕනේ කියලා හිතනවා. අන්න එතෙන්දී පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මොකද තනියෙන් නැගිටින්න මේ කේන්දරයට අමාරුයි. හවුලක් හෝ තවත් කෙනෙකුගේ උපදෙස් බලාපොරොත්තු වෙන්න ඕනේ. දැන්ට නම් ගෙවන්නේ තරමක් දුරට අපහසුතා මැද. හේතුව කේතුගේ මහදසාව 2013 ඔක්තෝබර් ඉඳලා 2020 වෙනකන් තියෙනවා. කේතු කියන්නේ හකුලවා තිනවා. ඔබ බොහොම විකාශනය වෙන පුද්ගලෙක් වුවත් මේ කාල පරාසය තුලදී ඔබ හැකිලිලා තමයි ඉන්න වෙන්නේ. කරන දේවල් සාර්ථක නැහැ. හැමදේම බාධා වෙනවා. නිදිමත ගතියනවා. කොන්දේ අමාරු වෙනවා. කකුල් කැක්කුමයි. උදේට කියන දේ නෙමෙයි හැන්දෑවට කෙරෙන්නේ. බාධා වෙනවා. ගෙදර දොර අවුල් සහගත තත්ත්වයක්. මේ හැම දෙයක්ම මේ කාලය තුලදී තියෙනවා. හැබැයි ඔබ උත්සාහයෙන් නැගිටින්න. මොකද හේතුව රවි ලග්නගත වෙලා ඉන්නවා බලවත්ව. ඔබ සූර්යා වගේ ඉදිරියට යන්න පුළුවන්. හැබැයි අර කේතු කියන ග්‍රහය හකුලුවා තැබීමයි මේකට මූලාශ්‍රය වෙන්නේ. ඔබට ලැබෙන්න තියෙන දේ පවා අත ළඟට ඇවිල්ලා විනාශ වෙනවා. විශේෂයෙන් ඔබට පොළොව සම්බන්ධ කටයුතු කිරීම සාර්ථකත්වයක් දක්වනවා. කේතුගේ කාල සීමාවේ අඩුම තරමේ පුංචි ඉඩමක් කරන් කිසෙල් පැල ටිකක් ඉදුවොත් ඒකෙන් ලාභ ප්‍රයෝජන ගන්න පුළුවනි. මං කියනවා මේ කාලය තුලදී පුංචි වතාවක් ටිකක් බෝධි පූජා තියෙන ගමම්ම කෙසෙල් පැල ඉඳලා ඒ කෙසෙල් පැල වලට සාතු කරනවා. ඒ වගේම කෙසෙල් ගෙඩි කිරිබත් දාන මාන වලට ගන්නවා. ඒකම කෙසෙල් අලු කෙසෙල් අලයක් ගිනලා පැල කරලා කෙසෙල් ගහක් පැල කරලා කේතුට පහනක් දැල්වන්න. ගිතෙල් පහනක්. එතකොට ඔබට මේ රාත්‍රී කාලයේදී ওই කිරණ ශක්තිය අඩු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම සෙත් කවි දෙකක් සාදවා විෂ්ණු කතරගම දෙවියන්ට කියලා භාරයක් වෙන්න මේ කාල පරාසය තුළදී මට සාර්ථකත්වය දකින්න කියලා. වෛරෝඩියක්, හොඳ වෛරෝඩියක් ඔබට පළඳන්න අඩු ලෝහයකින් අතේ. එතකොට ඒක කේතු කවචයෙන් සිද්ධි කරගන්න සිද්ධි කරලා පළඳ ගත්තොත් ඔබට මේ කාල පරාසය තුළදී දියුණුවක් ලැබීමේ භාග්‍යයක් තියෙනවා. ඔව්, තවත් ලිපියකට අවස්ථාව අපි ලබා දෙන්න හදන්නේ චින්ත මහත්මිය. 2011 පස්වෙනි මාසේ 7 වෙනිදා උපත ලැබලා තියෙන තෙදනු කියන පුතාගේ 2011 පස්වෙනි මාසේ 7 වෙනිදා දරුවාගේ නම තෙදනු. උදෑසන 3:44ට සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අහනවා. අනාගතයේ අධ්‍යාපන කටයුතු වදන දැනගන්න කැමති කියලා තමයි ලිපිය වෙලා තියෙන්නේ. මීන රාශියෙන් තමයි දරුවා ඉපදිලා තියෙන්නේ. මූසිරස නැකතෙන් 4 වෙනි පාදෙන් දැවනට ගිවන්නා වූ දසාව වෙන්නේ ඔහුට රාහුගේ මහදසාව. රාහුගේ මහදසාවේ රාහුගේ අතුර. ඉතින් අපි වෙන්දා වගේම සම්පත් මහත්තයත් මමත් කියනවා මේ මීන රාශියෙන්ට අෂ්ටමී රාශියක් තියෙනවා කියලා. 2014 නොවැම්බර් මාසේ 2 වෙනිදා වෙනකම් මේ සිනසුරු 8 වෙනි ගමන් කරනවා. එතෙක් මේ දරුවා රෝගී සිම් කෝපගති උෂ්ණ රෝග ඒ වගේම කේන්ති යනවා. කන්නේ නැහැ. පාඩම් කරන්නේ ඒ අධ්‍යාපන තත්ත්වේ උනත් බාධා වෙනවා හැම දෙයක්ම. චින්ත මහත්මිය, දැන් ඔය රෝගී සෞඛ්‍ය සම්පන්න තත්ත්වේ දුර්වලතා තියෙනවා කියනවා. දැන් එතකොට වෛද්‍ය ප්‍රතිකර්මවත් අහන්න නැති තත්ත්වයක් වෙනවා කියලාද කියන්නේ? අනිවාර්යයෙන්ම බෙහෙත් අහන්නෙත් නැහැ මේ ග්‍රහපල වලට. මොකද හොඳ වෛද්‍යවරයෙක් හම්බ වෙන්නේ නැහැ. සමහර විට වෛද්‍යවරයා දෙන බෙහෙත් අහන්නේ නැහැ. ඒ වගේම ඔහුට තියෙනවද හතිය කියන එක තිබුණොත් මේ දරුවට මහන්සිය, හතිය, සිම, උද්‍රාබාධය ඔක්කොම එනවා. කේතුයි සඳුයි 4 වෙනි විශේෂයෙන් පපුව සම්බන්ධ දරුවාව බලන්න ඕනේ. මොකද හෘදය තමයි මේකට මූලික වෙන්නේ. සඳු කේතු හෘදය දුර්වල කරන්න පුළුවන්. වීසෙක එන්න පුළුවන්, හතිය එන්න පුළුවන්. මේ වගේ ලෙඩ රෝග හදනවා හරි ඉක්මන් වැඩි. හැබැයි මේ කාලය තුලදී බෝධි පූජා තියන්න, ඒ වගේම විෂ්ණු දෙවියන්ට, පත්තිනි මෑණියන්ට බාර වෙන්න, දරුවට නවගමු කියන දේවාලයට ගිහිල්ලා, ඒ කියන්නේ පත්තිනි අම්මගේ මූලාශ්‍රය තියෙන එතන ගිහිල්ලා නවගමු දේවාලයට අඹ සහිත පළතුරු වට්ටියක් පූජා කරලා භාරයක් වෙන්න, දරුවාගේ මේ රෝගී තත්ත්වය නිමා කරන්න කියලා. හැබැයි දරුවාට අපලේ අවසන් වුණාම අවුරුදු 3 හමාරකින් පස්සේ තව කිරි දානයක් ගෙදරට වඩම්මලා කිරි මව්වරුන්ට දෙනවා කියලා බාර වෙලා ඒ ආකාරයට කරන්න අභිසම්බිධානය කියලා යන්ත්‍රයක් තියෙනවා. ඒක කරපල දාන්න හොඳින් අභිසම්බිධාන පිළිතින් ජප කරලා එතකොට මේ රෝග ලක්ෂණ අඩු වෙනවා. ඔහුට රෝගාබාධයක් තිබුණොත් හොයාගන්න බැරි ගතියක් මේ කාලේ තියෙනවා. බේත් කරන්න එක වැඩි වෙන්න පුළුවන්. මොකද ඒ
වායුගෝලයේ තියෙන ශක්තිය අපි ගන්න ඕනේ දෙවියන්ගේ ශක්තිය ගන්න ඕනේ මේ වගේ අපල වෙලාවට මොකද පෙර පව වැඩි මේ කාල සීමාව තුළදී අෂ්ටමේ රාශියේ යනකොට පෙර පව පල දෙනවා වැඩි ඒක හන්ද තමයි මේ දේවල් කියන්නේ කේතුයි සඳුයි පපුවේ ඉන්නේ ඉතින් දරුවාගේ හෘද රෝග තත්ත්ව සමහර විට පෙනහළු වල ගර්ථ තුල සෙම රැඳෙන ගතිය වැඩි වෙනවා කෙට්ටු වෙන්න පුළුවන් කන්න රුචි වෙන්න පුළුවන් කිසි දෙයක් එපා වෙනවා අඬන්න ගත්තාම නොනවත්වා අඬන්න පුළුවන් කියන තීහිල්ල ඉල්ලපු දේ ඕනේ කිසිම දෙයක් එපා වෙන ඔන්න ඔය වගේ තත්ත්වයක් මේ දරුවට තියෙනවා අද දවසේ ඔබේ අනාගතය පිළිබඳව ඔබට ග්‍රහ තාරකාවන්ගේ බලපෑම කෙසේද කියලා සාකච්ඡා කරද්දී ඇත්තෙන්ම අපිට දෙයක් සංගවාගෙන කතා කරන්න බෑ සත්‍ය කතා කරොත් තමයි ඔබ අවබෝධය ලබා ගන්න ඒ නිසාම ඍජු අපි උත්තර දෙනවා ඔබට මෙන්න මේ ආකාරයේ දේවල් වෙන්න පුළුවන් කියලා ඒ නිසා සාර්ථකත්වය ගැන ඔබට ආරෝපණයක් කරලා සතුටක් ලබා දෙනවට වැඩිය ඔබේ යම්කිසි බලපෑමක් ජීවිතයට එනවනම් ඒ මඟ පෙන්වීම තමයි අපි කළ යුත්තේ කියන කාරණාව මතක් කරද්දී අද දවසේ චින්ත මහත්මිය බොහොමත්ම ස්තුතියි ලබන සතියේත් අපි ආරාධනා කරනවා ආයිබෝන් කියලා සමුදෙනවා තවත් අවස්ථාවක් තියෙනවා ටානියා සෝදානමින් ඉන්නේ ප්‍රවීණ ජෝතිරේදී සම්පත් සුදර්ශන මහත්මත් එක්ක කේන්ද්‍ර පරීක්ෂා කරන් ටානියා ඔව් තවත් කෙනෙකුට අවස්ථාව ලබා දෙන්න සූදානම් මම හිතන්නේ මේ දුරකතනෙන් අපිත් එක්ක කෙනෙක් මේ මොහොතේ සම්බන්ධ වෙලා ඉන්නවා ආයිබෝන් ආයිබෝන් කවුද මේ මේ කුරුණෑගලින් ඔව් කුරුණෑගලින් කවුද කුරුණෑගලින් මේ ප්‍රියංගනී ප්‍රියංගනී නම අමතකුණාද කියලා මම බැලුවා ප්‍රියංගනී අපිට කියන්නේ දැන් ප්‍රියංගනී ගැන දැනගන්න අවශ්‍යන්නේ නැත් චූටි බබා ගැන බබා හරි බබාගේ පන් දිනය සහ පන් වේලාව අපිට කියන්න 2010 හතරවෙනි මාසේ 21 උපන් වේලාව උදෑසන 10:53 දරුවා සම්බන්ධයෙන් ප්‍රියංගනීට දැනගන්න ඕනේ විශේෂ කාරණාවක් තියෙනවද නැත්නම් අනාගතය ගැන අපල ගොදුරු තියෙනවද ඔය වගේ කාරණා ගැන සෞඛ්‍ය අධ්‍යාපනයේ අනාගතය සෞඛ්‍ය අධ්‍යාපනයේ ගැන තමයි දැනගන්න ඕනේ අනාගතය ගැන දරුවාගේ ලග්නේ මිතුන ලග්නේද ඔව් හරි මිතුන ලග්නෙන් දරුවා ඉපදිලා තියෙනවා මේ වන විට ඔබේ දරුවා ගෙවන දශාව බ්‍රහස්පතිගේ මහ දශාවක් මේ අප්‍රේල් 28 වෙනිදා අවසන් වෙනවා බ්‍රහස්පතිගේ මහ දශාවක් සාමාන්‍යයෙන් කෙනෙකුට අවසන් වුණාම ටානියා ඊළඟට ලබන්නේ සෙනසුරුගේ මහ දශාව මේ සෙනසුරු අවුරුදු 19ක් ඉස්සරහට බලපවත්වනවා දරුවගේ කේන්දරයේද සෙනසුරු කන්‍යා රාශියේ වක්‍රව ඉන්න සෙනසුරු කන්‍යා රාශියට මිත්‍රවත් එම රාශිය තුල වක්‍රව ඉන්න සෙනසුරුත් ගෘහාංශකයට බලවත් ඒක නිසා මේ දරුවට සෙනසුරුගේ දශා කාලේ හිතන තරම් තද බල අපල හැම යෙදෙන්නේ නැහැ. පොදුවේ ගත්තහම සෞඛ්‍ය තත්ත්වය ගැන කියනවා නම් දරුවා උදරගතව ඇති වෙන ලෙඩ රෝග අසනීප වලිනුත් සෙම් කෝපය නිසා ඇති වෙන ලෙඩ රෝග අසනීප වලිනුත් ඉදිරි කාලේ පරිස්සම් කරගන්න ඕන. විටින් විට දනිස්රි දීමක් සන්ධිවල කැක්කුමක් ගැන පොඩි දරුවෙක් උනත් කියන්න පුළුවන් තේරෙන විදිහෙන් ඒ අවස්ථාවල් වලදී ඊට සුදුසු ප්‍රතිකාර ලබා දෙන්න. ඒ අතර වාරේ ජ්‍යොතිෂයෙන් කරන්න ඕන පිළියම් වශයෙන් මම කියන්නේ සෙනසුරුගේ දශාවක් ලැබපු නිසා දරුවා දස වසරකටවත් විෂ්ණු දෙවියන්ට බාර කරවලා වසරින් වසරේ බාරය අලුත් කරන්න. එහෙම අලුත් කරනකොට දරුවට දශාපල වලින් නියම රැකවරණේ ලැබේවි. ඔය අතරේ දරුව වෙනුවෙන් බෝධින් වහන්සේ නමකට පුද සත්කාර කරලා සෙත් පතන්න දරුවට කාකනිලක් අල්ලපු පංචායදයක් නම් පළඳවන්න අමාරුයි. මොකද 22 දෙර්කානාධිපති මේ සෙනසුරු වටාධිපති නිසා. හැබැයි ඒ වෙනුවෙන් පුළුවන් පච්ච ගලක් අල්ලපු රිදී මුද්දක් හෝ රන් මුද්දක් පළඳවීම එහෙමත් නැත්නම් පංචායුදයක් පළඳවීම තවදුරටත් දරුවා ශක්තිමත් කරවන්න හේතුවක් වේවි. හොඳයි අපි ලිපියකට අවස්ථාව ලබා දෙන්න සූදානම් අද දවසේ මම හිතන්නේ මේ කෙනා තමයි අවසාන වාසනාව දැන් පුංචි පුතෙක් ගැන මේ කියන සූදානම් වෙන්නේ සිහත් දුල්නික කුරුකුල සූර්ය පුංචි පුතා ගැන අපි කතා කරමු 2011 12 වෙනි මාසේ 31 වෙනිදා තමයි ඔහු ඉපදිලා තියෙන්නේ පස්වරු 2:59 ට 2011 12 වෙනි මාසේ 31 වෙනිදා පස්වරු 2:59 ට ඉපදුණු සිහත් දුල්නික පුංචි පුතා ගැන කියන්නේ 59 නම ඔව් කොට මේ සිහත්ගේ ලග්නය වෘෂභ ලග්නයේ වෘෂභ ලග්නය ඔව් සිහත් වෘෂභ ලග්නෙන් යුත්ම ඉපදෙන්නේ ලග්නගතව කේතුයි එතකොට දැනට ගෙවෙන දශාව 2027 දක්වා ඒ දරුවත් සෙනසුරුගේ මහ දශාවක් ගෙවන්නේ අද අපිට හම්බුණාට අනියා ගොඩක් මේ සෙනසුරුගේ දශාපල වලින් පීඩිත දරුවෝ වැඩි හිටියෝ කීප දෙනෙක්ම හමු වුණා මේ හැමෝගෙම විශේෂයෙන් මේ දරුවා මේ අවුරුද්දේ මාර්තු මාසේ ඉඳලා මාර්තු පළවෙනිදා ඉඳලා 2014 මාර්තු පළවෙනිදා ඉඳලා ලබන අප්‍රේල් 10 දක්වා සෙනසුරු මහ දශාවේ කේතුගේ අතුරක් ගෙවන්නේ
විටින් විට සැඟවුණු ලෙඩ රෝග අසනීප විටින් විට ඉස්මතු වෙන්න පුළුවන් වෛද්‍යවරයෙක් පරීක්ෂා කරාට ලෙඩක් තුකක් කියලා හැම හොයාගන්න අමාරුයි. ඒක කේතුගේ හැටි. සෙනසුරුගේ මහදශාවක කේතුගේ අතුරක් කියන්නේ සැඟවුණු ලෙඩ රෝග අසනීප ඇති වෙන්න පුළුවන් විවිධ කරදර බාධක ඇති වෙන්න පුළුවන් පොඩි දරුවෙක් නිසා මේක ලෙඩ රෝග පැත්තෙන් තමයි යෙදෙන්නේ. කොහොම නමුත් 2015 අප්‍රේල් 10 දක්වා දරුවා පරිස්සම් කරගන්න පත්තිනි මෑණියන්ට බාරයක් වෙන්න දරුවා වෙනුවෙන් අර කලින් චින්ත මහත්මිය සඳහන් කරපු අභිසම්බිධාන යන්ත්‍රය මහා අභිසම්බිධාන පිරිතෙන් ජීවම් කරපු අභිසම්බිධාන යන්ත්‍රය මේ දරුවට පළඳවනවා නම් බොහෝ ගුණදේවි මේ කියන කාලේ ගුණයක් වගේම බොහෝ රැකවරණයක් ලැබේවි. ඒ වගේමයි දරුවගේ ඉදිරි අධ්‍යාපන කටයුතු ඔය වගේ දේවල් නම් සාර්ථක කරගන්න පුළුවන් වාසනාව දරුවට තියෙනවා. මෙන්න මේ අපල කාලේ පන්න ගන්න කොහොමත් 2027 වෙනකල් දරුවා වඩාත් පරිස්සම් කරගන්න එන් ඔබට මේ දරුවගේ අනාගතේ බොහොම පැහැබර වාග්ය සම්පන්න දරුවෙක්. හොඳයි. අපේ ජීවිතේ හැම වෙලේ එක එක පුද්ගලයන්ගේ එක එක ගතිපැතුම් තියෙනවා වගේ තමයි අපේ ජීවිතේ අපිට තියෙන උපන් දිනේට උපන් වෙලාවට අපේ කේන්දරයට අනුව යම් යම් ඇති කරවන බලපෑමත් වෙනස්. ඉතින් අද දවසේ අපිට හැකියාව ලැබුණා අපේ ලැබුණ කාල වේලාව අනුව බොහෝ දිනකට අවස්ථාව ලබා දෙන්න තමන්ගේ ජීවිතේ ඉදිරියේ හමු වෙන අභියෝග හඳුනගෙන ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය වටපිටාව කොහොමද සකස් කරගන්නේ කියලා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි සම්පත් මහත්මයා අයිබෝන් කියලා සමු දෙනවා. අපි ඉදිරි සතියේත් මේ විදිහටම ඔබ වෙනුවෙන් මේ වැඩසටහන ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අහරවද දවසේ එහෙමනම් අපි දැනට විරාමයක් ලබා ගන්න රැඳෙන්න විඳින උදෑසනක් සමගින්.